කවිෂා ශෙහානි ඇයි උපත ලබන්නේ වර්ෂ 1991 දී 2010 දී හදිසියේමයි මිය යන්නේ දරුණු වාහන අනතුරකට භාජනය වෙලා මිය යන විට ඇය වයස අවුරුදු 25ක සුරූපී තරුණියක් ඇන්ටන් චෝඩ් චූඩ් 1960 දී උපත ලබන ඔහු 2012 දී මිය යන්නේ හෘදයාබාධයකින් මිය යන විට ඔහුට අවුරුදු 52ක් විශාකා සිරිවර්ධන මෑ උපත ලබන්නේ 1956 වර්ෂයේදී 2021 වර්ෂයේ පිරිකා රෝගයකට භාජනය වී ඇය මිය යනවා මිය යන විට ඇයට වයස අවුරුදු 65යි සිනමාවේ දැවැන්තයෙකු වන විජය කුමාරතුංග මහතා 1945 උපත ලබන ඔහු 1988 වර්ෂයේදී මිය යන්නේ ප්‍රතිවාදියෙකුගේ වෙඩි පහරකට ලක්වීමෙන් ඔහු මිය යන විට ඔහුට වයස අවුරුදු 43යි රෙබේකා නිර්මලි 1964 උපත ලබන මෑය 2014 වර්ෂයේදී මිය යනවා පිළිකා රෝගයේ වැළඳීමෙන් මිය යන විට මෑයට අවුරුදු 50යි දසුන් නිශාන්තද සිල්වා 1988 උපත ලබන මොහු 2017 මිය යන්නේ සියදිවි නසා ගැනීම හේතුවෙන් මිය යන විට ඔහුට වයස අවුරුදු 29යි ඉන්දික ගිනිගේ 1988 වර්ෂයේ උපත ලබන මොහු 2019 වසරේ මිය යන්නේ ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් ඔහු මිය යන විට ඔහුට වයස අවුරුදු 37යි රමණී බර්තලමියුස් 1966 වර්ෂයේ උපත ලබන ඇය 1987 වර්ෂයේදී මිය යනවා මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමට වාසනාවන්ත වුවත් හිසට දරුණු ලෙස ඇති වූ තුවාලයක් නිසා වයස අවුරුදු 21 අවාසනාවන්ත විදියට ඇයමිය යනවා හයිසිනිත් විජේරත්න 1946 උපත ලබන මෑය 2021 වසරේ මිය යන්නේ දරුණු රිය අනතුරකට ලක්වීමෙන් මිය යන විට ඇයට වයස අවුරුදු 75යි ජයලත් මනෝරත්න 1948 උපත ලබන ඔහු 2020 වර්ෂයේ මිය යන්නේ පිළිකා රෝගයට ගොදුරු වීම නිසායි මිය යන විට ඔහුට වයස අවුරුදු 72යි තුෂානීද සිල්වා 1991 උපත ලබන මෑය 2018 වර්ෂයේ මිය යන්නේ කැලණිගඟේ දිය නෑමට ගොස් දිය ගිලීම නිසා ඇය මිය යන විට ඇයට වයස අවුරුදු 27යි සුරේනි සෙනරත් 1959 වර්ෂයේ උපත ලබන මෑය 2016 වර්ෂයේදී පිළිකාවකට ලක්වීම නිසා වයස අවුරුදු 57 වන විට මිය යනවා මයුරි සමරසිංහ 2021 වර්ෂයේ ඇය පිළිකාවක් සැදී මිය යන විට ඇයට වයස අවුරුදු 82යි රොයිද සිල්වා 1937 උපත ලබන මොහු 2018 වර්ෂයේ මිය යන විට වයස අවුරුදු 82යි සම්පත් තෙන්නකෝන් 1959 උපත ලබන මොහු 2021 වර්ෂයේදී මිය යන්නේ පිළිකා රෝගයේ වැළඳීමෙන් ජයලාල් රෝහණ 1964 වර්ෂයේ උපත ලබන මොහු 2021 වර්ෂයේ හෘදයාබාධයක් වැළඳීමෙන් මිය යනවා. ඔහු මිය යන විට ඔහුට වයස අවුරුදු 57යි. රුක්මනී දේවි 1923 උපත ලබන මෑය 1973 අවාසනාවන්ත ලෙසින් අනතුරකට භාජනය වීමෙන් මිය යනවා. මිය යන විට ඇයට වයස අවුරුදු 50යි. ගාමිණී හෙට්ටිආරච්චි 1953 වර්ෂයේ උපත ලබන මොහු 2019 වර්ෂයේ මිය යනවා වකුගඩු බද්ධ කිරීමේ සත්කමක් හේතුවෙන් මිය යන විට ඔහුට වයස අවුරුදු 66යි සරච්චන්ද්‍ර චන්ද්‍රසිරි 1964 වර්ෂයේ උපත ලැබූ මොහු 2021 වර්ෂයේ මිය යන විට වයස අවුරුදු 58යි හෘදයාබාධයක් ඇතිවීම නිසා මොහු හදිසියෙම මිය යනවා ගාමිණී අම්බලංගොඩ 1955 දී උපත ලබන මොහු 2021 වර්ෂයේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඔහුට වයස අවුරුදු 67යි සෝමලතා සුබසිංහ 1936 වර්ෂයේදී උපත ලබන ඇය 2015 දී රෝගාතුර වීමෙන් මිය යනවා මිය යන විට අවුරුදු 79යි විජේ නන්දසිරි 1947 දී උපත ලබන මොහු 2016 වසරේ අවාසනාවන්ත ලෙස මිය යනවා ඒ හෘදයාබාධයක් වැළඳීමෙන් මිය යන විට ඔහුට වයස අවුරුදු 60යි මානේ ජයසේන 1934 උපත ලබන මෑය 2004 වර්ෂයේදී මිය යනවා හෘදයාබාධයක් හේතුවෙන් වයස අවුරුදු 66ක් ආයු වළඳා ඇය මිය යන්නේ අසේල ජයකොඩි 1971 වර්ෂයේ උපත ලබන මොහු 2011 වර්ෂයේ සිදු රියානතු
අනතුරක් හේතුවෙන් මිය යනවා. මිය යන විට ඔහුට වයස අවුරුදු 40යි. අනුලා බුලත්සිංහල 1947 උපත ලබන මැය 2020 දී මිය යන විට ඇයට වයස අවුරුදු 73යි. ටෝනි රණසිංහ 1937 උපත ලබන මොහු 2015 වර්ෂයේදී මිය යන විට වයස අවුරුදු 78යි. රත්නාවලී කැකුණවෙල 1931 වර්ෂයේ උපත ලබන මැය 2008 වර්ෂයේ වන විට වයස අවුරුදු 87යි. ග්‍රැන්විල් රොඩ්රිගෝ 1958 වර්ෂයේ උපත ලබන ඔහු 1999 වර්ෂයේදී මිය යන්නේ රිය අනතුරයකට ලක්වීමෙන්. මිය යන විට ඔහුට වයස අවුරුදු 41යි. ආයුබෝවන් මෑණියනි. ආයුබෝවන්. අද අපි ඇවිත් ඉන්නේ සිරියාවතී මෑණියන්ගේ දේවාලෙට. අපි මුලින්ම මෑණියන්ගෙන් දැනගමු ඔබතුමිය මොන මොන වගේ දේවල්ද මේ කරන්නේ මේ ගුරුකම් ශාස්ත්‍රය පිළිබඳව? මම උදේ අරවි अवश्य मनोद අකමැති කෙනෙක් දැන් සාමාන්‍ය දැන් ඔබතුමිය කියවන දැන් වසීගුරුකමක් වගේ කරනවා කියලා දැන් සාමාන්‍යයෙන් අකමැති කෙනෙක් ඔබතුමිය වෙන් කරලා දෙනවද? ඒ කියන්නේ දැන් මම අකමැති නම් යාළු වෙලා හිටියත් කරන්න පුළුවන්. යාළු වෙලා හිටියේ නැත්නම් කාර්ය යන හැටිය යාළු කරලා දෙන්න බෑ. අය හැර ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක යාළු වෙනවා නම් ඒක හැරලා මෙයා ළඟට ගෙන්න ඕන දෙන්න පුළුවන්. ඔව්. මෑණියන්ට දැන් සාමාන්‍ය මේ වරම ලැබුණේ කාගෙන්ද කොහමද? මට මුදේ මේ වරම ලැබුණේ අත්තල මුත්තල කිත්තල කාලේ දැන් මේක කරගෙන යන උරුපක්. ඉතින් මට සීයාගෙන් තමයි සීයාන් පස්සේ සීයාගෙන් තමයි මේ වරම හම්බුනේ. එතකොට දැන් මේක මේ ඔබතුමියට ලැබිලා කොච්චර කාලයක් වෙනවද? මට දැන් ලැබිලා මේක අවුරුදු 15ක් විතර වෙනවා. මෑණියනි දැන් සාමාන්‍ය විදේශගතව ඉන්න කෙනෙකුට ඔය වසී ගුරුකම කරන්නේ කොහමද? එරණි මුත්තේ මේකයි ෆොටෝ ඉල්ලන්නේ ඒකයි ඒ කට්ටියට සම්පූර්ණමයි ෆොටෝ එකයි උපන්දිනේ ඉල්ලන්නේ මං නාලු පිල්ල තමයි අරින්නේ ඒ කට්ටියට. ඒ කියන්නේ පිල්ලියක් මාර්ගයෙන්ද වැඩ කරන්නේ? ඔව් පිල්ලියක් මාර්ගයෙන් තමයි වැඩ කරන්නේ. ඔබතුමිය දැන් මේක බලාගෙන ඉන්න කෙනෙකුට මොනවද ඔබතුමියට කියන්න තියෙන්නේ? ඉතින් හරි ගිහින්. වැඩ අනිවාර්යෙන් හරි එනවා. ओबतुमी वेड कर